සෙවනැලි රූප ඇසුරින් කතාන්දරයක් ගොඩනැගීමේ කලාවක් තිබේ. එය හඳුන්වන්නේ සෙවනැලි රූප කලාව කියලයි. සෙවනැලි රූප කලාව බාලදක්ෂ කඳවුරකට ආදේශ කරගන්නේ කෙසේදයි අපි විමසා බලමු. මෙම අත්හදා බැලීම ඉදිරි බාලදක්ෂ කඳවුරකදී ඔබට ක්‍රියාත්මක කළ හැකි වේවි. සෙවනැලි රූප කලාවට ඉතිහාසයක් තිබෙනවා. 17 වැනි සියවස තරම් ඈත ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය ආදී යුරෝපීය රටවලයි සෙවනැලි රූප කලාව නිර්මාණය වෙන්නේ. 1781 වර්ෂයේදී නිර්මාණය කළ මැජික් ලන්තෑරුම සහ දුවන ලාම්පුව ඒ කාලේ සෙවනැලි රූප ඇසුරින් කරපු ඉහළ නිර්මාණ කියලයි එංගලන්තේ ක්ලිෆර්ඩ් රිචඩ් සිනමාවේදියා පවසන්නේ. සෙවනැලි රූප ප්‍රදර්ශනය කළේ සෙවනැලි රූප රඟහල් තුලයි. ඒ කාලේ සෙවනැලි රූප රඟහල් අද චිත්‍රපට ශාලා වගේ විශාලත්වයෙන් ප්‍රමාණත්වයෙන් ඉඩකඩ සහිතව ඉදිකළා. ඒ වකවානුවේ සෙවනැලි රූප ප්‍රදර්ශනය කළ අධ්‍යක්ෂකවරුන් අතර ප්‍රකට සිනමාකරුවන් සිටියා. හැන්ක් මර්වින්, බ්‍රුක් වෙල්ච්, බ්‍රෙන් බ්‍රෙනට්, මාක් ග්‍රිෆිත් මේ අය ප්‍රමුඛයෝ වුණා සෙවනැලි රූප කලාවට. සෙවනැලි රූප කලාව වත්මන් සිනමා කලාවේ සිනමා කර්මාන්තයේ ප්‍රාථමික අවස්ථාව කියලයි සිනමා විචාරකයන් පවසන්නේ. තිරය තුළ සෙවනැල්ල පතිත කළ ශිල්පියා හඳුන්වනු ලැබුවේ සෙවනැලි රූප ශිල්පියා වශයෙන්. බාලදක්ෂ ඔබටත් අපූරු සෙවනැලි රූප ශිල්පියෙක් විය හැකි. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඔබගේ නම්‍යශීලී අතැඟිලි සහිත දෑත් පමණයි. එමෙන්ම සෙවනැලි රූපය පතිත කිරීමට තිරයක්, තිරය පිටුපස විදුලි ආලෝක ප්‍රභවයක් ඔබ විසින් සකසාගත යුතුයි. ආලෝක ප්‍රභවයක් සකසා ගැනීමේදී බාලදක්ෂයින් සතු විදුලි පන්දම, ලන්තෑරුම මේ සඳහා භාවිතා කළ හැකි. තිරය වෙනුවට ඔබ සිටින කූඩාරම භාවිතා කළ හැකි. එවැනි අවස්ථාවක ඔබ කූඩාරම ඇතුලේ හිඳමින් ආලෝක ප්‍රභවය ඔබට පිටුපසින් ස්ථානගත කළ යුතුයි. ප්‍රක්ෂේපණය වන සෙවනැල්ල කූඩාරම ඉදිරි පිට සිටින ප්‍රේක්ෂක බලදක්ෂයා නරඹනු ඇත. ඔබට අවශ්‍ය නම් පෝතක බලදක්ෂයන් සිටින අවස්ථාවක තිරය මත පතිත කරන රූපය හඳුනාගත් බලදක්ෂයාට ඔහුගේ නිර්මාණයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව දිය හැකි. හඳුනාගත් සෙවනැලි රූපයට හඬ කැවීමට බාලදක්ෂයෙකුට ආරාධනා කළ හැකි. මෙම තත්ත්වය දියුණු කරමින් පිටපතක් දක්වා වර්ධනය කර අපූරු දෙපස් ඛණ්ඩ සහිතව බාලදක්ෂ ගිනිමැල ජවනිකාවක් ලෙස ගිනිමැල සංදර්ශනයකදී සෙවනැලි රූප නාටකයක් ඉදිරිපත් කිරීමටත් ඔබට අවස්ථාව තිබෙනවා. එවැනි අවස්ථාවක මනවින් පිටපත සකස් කිරීමත්, මනවින් පෙර පුහුණු වීම කිරීමත් අත්‍යවශ්‍ය සාධකයක්. බාලදක්ෂ ඔබගේ අත් සහ ඇඟිලි මෙහි දැක්වෙන ආකාරයට ස්ථානගත කළ යුතුය.
සෙවෙනලි රූප පිළිබඳ ඔබ උනන්දුවක් දක්වන කෙනෙකු නම් ඉදිරි බාලදක්ෂ කඳවුරේදී මෙම අත්හදා බැලීම යථාර්ථයක් බවට පත් කළ හැකියි.